සමන්තගේ ආතල් කැඩීම අද අපේ පොඩි කතාව ඔ සමන්තගේ ආතල් කටන්නේ කොහොමද කියලා එකනෙක් අපි හරියටම ඉගෙනගත්තේ අර ප්‍රත්නපුරේ මල්ලිගැෙනෙක් ටික්ටෝක් කරන යන අ වෙළඳ විද්‍යාත්මකවඒ පැහැදිලි කරේ එ අපි දැනගත්ත මේක තමයි හරි විදධිය ැන්නේ ය වල්ග විදිට ගහනවට වැඩිය එකනෙක්. ඌර එක එක්ක ගවාලග බැහල ෆයි් කළ වැඩෑ වර දින්න නො. හෙදර අපි ඌරක් හොමද ෆයි කරන්නේ. ඒ එති ඒකෙම තව කොටසක් වෙනෙක් ලස්සන විස්සර කිරීමක් කරලා ති නො මට ආවයක වත්සපක මං හිතුව ඒකත් ඉදිරිපත් කරන්න නොද අපි මේ වගේ තක්කඩියෙක් යරයා සමන්ත වගේ පුද්ගලයෙක්ට දිගින්දිගටම කියැ අනවර්ත මේ ප්‍රහාර එල්ල කන්නවා. යා මේ සමාජය ඒාව හඳුනාගන්නකා. මේ ඒ රැවටීමට ඉඩ දෙන්න බෑ. ඇන් රැවටීම ඉතරක්න මේ අනිමේ සුන්මත් මට්ු කරන්න නොයි යිට ඇගේනෝ ෑව අත්තරංගෝට ගන්නන යාාව අතරංගොට ගන්න. රෑට පිස්සු යාට මෙමයි ඔහොමෝ කියලා. ඇතමයි රාජ්‍යයට අන කරන්නේ අත්තරංගෝට ගතයුත්තේ කාවද කට වැසිය යුත්තේ කාගෙද එහෙම. ඒ යාට වැරදිලා ඇටහෙම කරන්න බෑ ඒ පොඩි නානසික දෝෂයක් පාන්සික දෝෂේ තියනෙ වෙන කාටවත්නේ තමුන්ටයි එති ඔන්න අද අපි අපට ලැබුණ මේ උමන්දාව රිිලිජස් හොටල් budgetජ පක් for කියන සටහන කියවෝනෝ. උමන්දාවට ඇතු වී පොඩිදුරක් යනවිට භික්ෂන්හන්සේ කෙනෙක් නරබන්නට නරබන්නන්ට බලෙන්ම වගේ මෙහට එන්න මෙතරින් ඉඳගන්න කියයි. හිට පස්සෙ පොඩි ෙක් බෙදයි. ඉට පස්සේ කියනවා අතනි යිස්ක්‍රීම් කන්න පුළුවන් මෙදැනි ේබොන්න පුලුවන් කිය. ඉට පසෙ දුරින් පේන චෛත්‍යයක් පෙන්වා අර තියෙන හවල් චෛතය එතෙන්ට යන්න හරි යමාරුයි ආත්ම විශාසයක් තියෙන කෙනෙක්ට විතරයි පයින් යන්න පුළුවන් කියලා උපසකම්මල බයබිරාන්ත කරනවා. ඊට පස උන්නහන්සේ දෙන විකල්පේවන්නේ අර බස්ස එකේ යන්න පුළුවන්. කිසිම පස්සයන් නැතු එක් අයකුට රුපැල් හාරසයක් ගන්න දුර කිලමිට එක මාරයි. එක රස වර්ගවලින් අයිස්්‍රීම් තියෙනවා. පොඩි පොප්සිිගල් එකක් රුපල්සීයක් කෝන්න එකක් රුපැල් එකසේපනාක් කිතුල් පැෙනී භාගයක් රුපයල් නම්මසය අසුවක් තව බෝ ලියන්න තිබුණත් තොයිටි ඔය ටිකක් ලිව්ේ ඇතරම රුපියල් හාරසියක්ද දිල බස්සේගින්ම් බලන්න දෙයක් නෑ හ වගේම පොඩි චෛත්‍යයක් තියවා. රාවනාගේ ප්‍රතිමාවක් සහ වසාදූ දේවාලයක් වගේ කත් තියනවා. මංහිතනර යුරිය තිබිච්චතනයේ. යුටෝබ් එක මූුණපොතේ තරම් පිළිවෙලක් හෝ කුසිගර්මික වැඩපිළිවක් එහිෙන මූුණුපොතේ එකතමයි පෙන්නන්නේ ලොකුවට. කොන්ක්‍රීට් ගොන්නගලි ගොඩක් තියනවා. තැන තැන වගාර තියනවා එවන් අවිදිිමත්. මටනම් ඔයයි කියන තරම් මහප පරිමාණ විශ්ෂංකල්පයක් ඒක ඇතුළ පේන්න නෑ ඒකට නමදා ලතින්නේ උමන්දාව විශ්ෝ බෞද්ධ ගම්මානය කියලයි. සාමාන්‍ය අපිවෙට පවත්තාගෙන රජයේ කෘෂිකර්ම ගොවිපලකයි උමන්දාවේ ලොකු වෙනසක් මනං දකින්නේනෑ අවසානය ඇතිවුන හැඟීම නම් ඇයි දුරුකතර ගෙවාගෙන මිනිස්සු මේක බලන්න එන්නේ එකක දම ඇත්තකතාව යන්න තැනක් නැද්ද මෙච්චර ලස්සන රටක සල්ලිවිදන් කරගෙන ගහිල්ල නිකං මේ වගේ වංචාකාරීන්ට අහුවෙන්නේ කල්පන කරල බලන් බොරුව ඩ කරන්න එපා ගිල්ල තමන් නිදහසේ ගත කරන්න තැන් ඕන තරම් මේ රටේ තියෙනවා ඔය තරුණ පරම්පරාව කෙනකගේ අහන්න දන්නත්ම් යන්න න වාහටති කියෙගොල්ලො ඉටනෙට් එකේ බල්ල හරි කියලදයි. එන්ද මේගේ බොරුකාරීන්ට වංචාකාරීට අහුුවවෙන්න එපා එක තමයි අපට අදත් අපේ කතාව පොඩි වනත් ඔබට ප්‍රබලව කියන්න තියන්නේ ගොල් ගොල්ෆස් බිමට ගාලු මෝදර භොහමියට දැ ඔට යන්න පුළුවන් පවල ඇතික ී වාඩිලයි ඳල සතුර වෙලා එන්න පුළුවන් හයිස්ක කරන්න පුලුවන් ත කෑැමබීමති ඒවත් පුළුවන් හැබයි තනන් කරල තියනවා කාරණ කීපයක් මොනෝද දේශපාලනිික රැස්ම් පක් දේශ පාලි කරැසීම මොනය අම් දේශපාලික රැස්සි තියන්න බයි ඉඩ දෙන්න. අවසර දෙන්නේ. අනිතක සංගීත සන්දර්ශන තුළේම හංස්කෘතිකාංග කරන්න ඉඩ දෙන්නෙත් නෑ ආගමික වැඩවලට ඉඩ දෙෙනවා කියලා තිෙන මුගදමි ඒකනම් කියලා තියනම චන්ද ටික කැඩේයි කිය කොළොඹ තියන මේ ඒගැන් ඇර උබදන්නවා ස්ලාම් මාගමේ උදවිය මේ එකලන්ගේ ආගමික පතාවත් ඒගේ අුරුද්දාවසට කරන්න ඔතන ඇවිල්ලා හි ඒකනිසා ඒකට ඉඩතියලා තියෙනවා අනි ඒආගමික කිව ඕන ආගම අයියට පුලුවන් ඇති එහමෙන්ට ැබ අනිත්්‍යේයාය ඔොතෙන්ට අගමික වතාවත් කරන්න එහෙම එවෙන් නෑ අ අපි දැකල ති නරක තමයි එතින් චන්දරි කෙන්න්න න ඒකත් බෑකිත් ඒකට ඉඩදීල ති නවා. එති බේකට කියන්නේ අපේ මතෘකාවත්තා ඒක බයි ගොල්ෆස් ෆෝබියාව ගාලු මෝදර සම්බන්ධයෙන් තියෙන බිහිතිකාව ගොල්ෆේස් ෝබියාව. ද ෝබයි එකක් කියල කියන්න. අත්මික දැන්ක මිකන් ආණ්ඩුවේ කැබිනට එකේ ගත්තු තීරණයක් මේම එලියට දාලා තියෙනවා එහෙම තේරුම් ගන්න නැතුව අපි යටින් දුවන මානසික තත්ත්වය බලමුකෝ එකනේ කාතාරික් කෙනෙකුට ඕක හිතෙනවා. කොල්ේක තනන් කරන්න ඕේ තේපන් රැසිම් මුල්ට තානන් කරන්න ඕන ෙස ල්ට රශව ල්ට හනන් කරන්න නේ සංගිත් සන්දශනයක්කවත් යන්දන හොඳොරන අපි කියන්න සංගී සන්දශන තර ොදකො කිය හරකර විරක් ඉඩ දෙමු හතට චන්ද ටිකර කෙලවෙන ඕන මොහදදමෆෝබියයායක හැදන කාගේ ඔලුවෙද. අනිවාරම රණල් විකමසිංහගේ වටේ ඉන්න එකන්නේ ඉන්න ඔය උපදේස්ව දෙන කේවටය වානේ. දැ ඒේවටයෝ රැනිල් විකම ංහ පොදෙස්වෙෙන්නේ ලංකාව කියන රට ආණ්ඩු කරවන විදි නෙමෙයි මේක දියුණු කරවන විදි ගැන නෙමෙයි. කොහොමද තව අවුරුදුකිපයක් බලහත්කාරයෙන් ව මේක රැඳිල ඉන්නේ. සන්දත් නොතියා මේ කොමට රැඳිල ඉන්නේ. එතට ආණ්ඩුවට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන්නේ එව මට්ටු කරන්නේ කොමට උන්ම මට්ටු කරන්න නෑන ට එන්නම නොද. ලක් වගෙන තියාගන්න කොෝමද ඔක තමයි උපදෙස් දෙන්නේ දැන් ඔය ගොල්ෙස් තහනම එක මූලික එකක් එක හේතුව තමයි ගොල් ෙස් භූමිය කියලා කියන්නේ ලංකාවේ එකක් තැනැ කැපී පෙනෙන ස්ථානයක භූමියක පිරිසක් රැස්විය හැකි මහිතන එකම තැන අන්ුරාධපුරේ තියෙනඒ ගවුන්්ඩ එක මනමතගෙනෑ මොකක්ද ඒඒ ඊට ඩිය විශාල ප්‍රසිද්ධයක් සා අරපැත්තිෙන් හිස් අවකාශය මුහුද ඔොකොම පේනවා ඇතරට මුලු කොළම නගරේම උස ගොඩ නැගිලිවලින් දම් මෙතන බලන්න පුළුවන් හර හුගක් තැන්වල නැති ආකර්ශණයක් කොතන තියෙනවා ප්‍රමාණයත් විශාලයි තට ස්කයි ෂෝට්ටේින් උඩින් ඇවිල්ල ගහපුහම ලුකු ආකර්ශණයක් තියෙනවා ඇති මේක නැති කරන්න ඕනේ පති. ඒටකු බාලිමාව රැසීමක් එම තිබ්බොත් මගුලත් තමයි වෙන්නේ. ඒන සජබේ උනත් රැසීමක් තිබ්බොත් ඕග පිරෙනවාද. මේ මේ තියෙන විරෝධයක්ත් එක්ක. මලිමාව තිබ්බොත්ේම පිරිල්ල කොළමම් පිරෙනවා. ප්‍රණ ලිකමසිංහගේ කකුල් ගැහෙනවා. ධනිස් පන්නනතුව ගිහිලා වටන්න්නවු දනෂකරාම නායක වගේ කට්ටිය උපදෙස් දෙනවා. මයිස්ර් මෙමයි අපි දැන්කරන්්ඩෝනේ ගොල්ෆෙස්සික අපි. ඇ නිසුට සතුටින් හැරෙන් විතරයි මතන දෙන්නේ එන්ඩපා එකෙක්වත් මේ රැස්ීම් පවත්ත නර විනාස කරන්න නම් චප් ප්චිප ගසාාගරයක්ක්වද විල්මගේ අයිරංග්‍රී සේරසිංහ ඇ ගෙදෙටටන මිනිසුන් එලෝනොවගේ ඒවගේ ඔක්කොම අයින් කල්ලදාල තමන්ට කැමැති පිරිස විතරක් මෙතන රැස් වෙන්න ඉට දෙන්නැනේ තමන්ට අියෝගයක් නැති රැස්වම් පමණක් දට මේ අමකක්ද මේ එකමයිෝබියාවෝබිය කියන්න මොක්ද ෆෝබිය කියන මෙන්නට මෙහෙම දෙයක් ැන ෝබිය ිෝ ිෆන් පසික් object සිුව මම එක විස්සර කරන්න ගැන මොකදද මෙහෙම කියන්න කියලා ැ ඇන්යි කියන්නේසාංකාව කාන්සාාව කියලත් කියනවා. දැන් ඒක යම් කිසි විදික මානසික වුල් සහග තත්වයක්. ය අතීරනාාත්මක තත්වයක් එහෙම උන හම ඇන්සයිටිය එකක් කියලා කියන්නේ තීරණයක් ගන්න බෑකම් හොල්මංද බේරය වගේ. එකක්. දර ඒ ඇතිවෙන්නේ මොකදද.ිය දිගින් දිගටම පවතින උතුරායනෆිය බීතිය. හ දිගටම පවතින ඒවගේ ඒ බීතිය. මෙම දෝරය ගලන තට ඉන්න අමාරුයි ඉන්නමාරු මේ වටපිට බලබල හරිම නොසන්සුන් හැසිරවෙන්නේ එතකට මොකක් සම්බන්ධයද මෙ මැති වෙන්නේ ඔෆන් ඔබ්ෙක්ෝ සිටේශන් මකක්රි දෙයක් සම්බන්ධයෙන් හෝ සිටේෂන් කැනෙ තත්ත්වයක් වාතාවරණයක් සම්බන්ධයෙන් තැනික නිතන්නක සමහර අයෙක කාන්තා පාර්ශවය බවලත් තුද විය කැරපොත්තන්ට බයයි නේද.ඒ කරපොත්තන්ට බය සමරු මීියන්ට බයයි මියන්ට බයයි කියන එක නම් ලොජික්ක ත් තියෙනවා කාන්තාව මගෙන කැරපොත්තන්ට බයයි කියලා තවම හයාගන්න බෑ. ඒවතමයි එක පවධහරික දවසක දක ඇති වු හාම එක දිගින්දිටම තියෙනවා. එක සමාර්තැනකදී කාන්තාවද පිරිමියාද කියලා නෑ? කියන්නේ ගම්මල කියන්නේ අප අච්චිල අපි පුංචි කාල කිය නොඉතාව. මේ කෙල් කොලේ හෙලවෙන එකට බයවුුණොත් අම්මෝ. ඒට පස්සේ ඒ සුව කරන්න විශාල තොවිල් කරන්න වෙනවා. කෑට. මකද කෙල් කොල්ලේ හෙලවෙන එක ඒ ගම්මොල විශාස කරනවා එක මිනිස් මනසට ඇති කරන භීතිය ඒ වෙලාවේ. මකද කිසිම සද්ධයක් නැතුව හෙවනැල්ලකින් මිතරක් එක නිස් මනන්සට දැන විදිහය. එති එක බැරිලාකත් ඒේවිදිිය තත්වකට කෙනෙක් පත්වනොත් ඒ බීතිය අප යවන්න බෑ. දැන් රනිල් විකරමසිංහට තියෙනක. සහ ඒ වටයෙන් රජපක්සලලාට සහ පෝට්ුවේ කණඩෑමට එකගලට ඔොටම හ රනනිල්ට උපේ දෙන කණඩාමට තියන බීතිය මකක්ද අරගල බීතිය තියෙන්නේ ස් විසි දෙකේ අපරේල් නමය මැයි නමය ජූනි ජූලි ? මේක මේ බිහිතිය. මේ බිහිතිය ඉගොල්ලන්ගෙන් අයින්කරන්න බෑ එකගොලන්ගේ මනසින් අයින් කරන්න බෑ එකොලො දන්නවා එකොල්ලො දැන් හමුදා දාගන පොලිසිය දාගන වියවස්ථාව දාගන පනත් දාගෙන පාර්ලිමේන්තිය ඔය ප්‍රටකාපපු ඔවන් ටික වටකරගෙන උන්ට අල්ලස් දෙමින් ඇමැතිකම් දෙමින්. ඔය ගෙනියන සෙල්ලම ඒගොල්ලොම දන්නවා වැඩිකල් ගෙනියන්න බෑ කියලා.ගයන්න බෑනහෙම දැන් රුසිියාවේ පුටින්න්ට යමක් කරන්න පුළුවන් මොකද. ජාත්‍යන්තරයට පවා බියෝ කරන්න පුළන්ට හෙමනේ ඔය ගාගන ගාගෙන යන්නේයා ඒමොකොද එයා ස්වයම්පෝෂිත පුද්ගලෙක් ධනය ගෝපාල වගේ ස්වපෝෂිතයි එයාට තෙල් තීර අරතී බේවතින යබයිනෑ බල ඕන සංෂණය අදාාපල්ලා අපි දෙන්න ඇම්ඹලට මෙන් කියල එදැ එහෙම කරන්න පුළුවන්ද ලංකාවට පුද්ඩක් එහෙේ වනො. ආධරන මිනි ආධරකිර ඇත කන්නත් නෑ ඒකයි ඒ හින්දා ඒගොල දන්නවා මේ සෙල්ලම කරන්න පුළුවන් බොහොම ටික දවසයි හැබැයිතින් අර ගහගෙනයනකා පිදුර ගහෙත් එල්ලනවා වගේ දැ මේ වගේ එලිලයින්නවා. දැ රනිලික්‍රමසිංහ සහ ඒ පිරිස උත්සාහ කරනවා විසෙන් විජදාා රජ පක්ෂ දාලාලතින එක පැත්තකින් අර පනත් හදන්න එකනේ මර්ධනීය පණත් හදන්න දාලතියන අපි ඒ ගැන කිව්වා. ඒවගේම රිලව් හරිකමන්නෑ විකුණලා සල්ලි හම්බ කරන්න. ඒවගේ නිකන් තුච්ච නින්දිත තත්ත්වේ මානසිකත්වයක් දැන් ඇතිලලා තිනෙන බලයේ කොහොමද දිින්දිකට ඉන්නේ. මහජන කැමැත්තට ඉඩ නොදී එවැනි පාර්ශභයකට ඉඩ නොදී මහජනයා වැඩියෙන් කැමති පාර්ශාවයකට ඉඩ නොදී. අපි කොහොමද බලහත්කාරෙන් මුව මර්ධනය කරලා මුට ගෝල් ේසකට තෙන්ඩ දෙන්න නැතුව? ු අපි හො ඒත මේ කරන්නේ. සම්පකාර චන්දටික බැලුවන ඔ බීතිකා වැඩි නවා. ඒව ප්‍රති බල බැලු හම්. එහින්ද මේ මේ ෆෝබියා එක මේ ගොල් ෆෙස් ෆෝබියයා මේකර කියන්නේ අලුත්ම ෝබියායි එකක් මේක නනාම කරන ට ප විච කරන්න පුළුවන් ල ෝදර. බීතිකාව කොල්ෆස් ෆෝබයා මේක රනිල්විිකමකින් ඇතුළ කණඩයමට බරපතල විදිහට දැන්ක් දැනිල්ලා තියන්නේ අපිකිවේ සංගීත් සංදර්ශන තියන දෙන්නෙත් නෑන මොකොත් දන්නවාද. දැන් ඔේ ෆෝබියා එක තියෙනකට එවැනි පුද්ගලයෙක්ට මේ ඒ තමන් බයවෙච්ච සිද්ධියම ඔන්නනෑ. එවැනි සිදුවීමක් මොකක් කරි. තිබුණනත් ඒකටත් බයවෙනවා ගැන් මේම. අර අපිකිව විදිර කැරපොත්තන්ට බය කෙනෙක්කිඉන්න. යයට මේ ඇත්තම කැරපොත්තෙක් එන්න ඔන්න නි කැරපොත්ෙක් ග ප්‍රබරෝලින් පලාස්සිකල හල මෙහම ඇකට දෙැම නැහැති. බුදධම්බෝ කියලා දූල ගිහිල්ල ඇන්ත කරන කළ උඩ්ඩ පැල්ල කෑ ගාල නට සනැතුවරන්න පුළුව. දැන් සංගී සදර්ශනයකට මිනිසු එන්නේයි සතුට වෙන්න. නවෙන්න නටන්න ගොල්ේක සංග ති දුනත් මොද වෙන්නන්නේ හරි පක්ෂදේපාන ැසිම් ලට විතරක් තාහන කල සංගී සදශනට දන කියීම. ඕද වෙන්නේ අ මහජන්න ගඟ දැකපු ගමන් අර බීතිකාව ඇති වෙනවා. පුතුුවන් මු හැරිලා යිද හැරිලා ඒයිද අපේ නිල නිවසට ගේටු කඩාගරමුන් ඇයිද. ඕක හිතෙන්නේ. ඕක හිතෙනවා. ඕක හිතිච්ච ගමන් එදාරට ඉද යන්නෑ. ඒහිද තමයි මේ බීතිකාව තමන්ට නොදැනෙන විදිට පුළුවන් තරම් පුළුවන් තරම් හැම තැනම කොටු කරනවත්. ්‍රස්ප්‍රති ත්‍රස්ථ පනත ගේ නවා ගහල්ලලා ඒක දානවා නීතිය තකට ද මෙහෙම කරලා කරලලා උත්සාහ කරන මකගත්දන්නද ද මෙෙම කරගන කරගෙන යන අප දත් වෙන විදිහ කරකිවා ඒ බීතිකාව නිසා විධ විදිහයට මේ මෙමම කරගෙන යවා කරගෙන යනකොට තමන්ටම තේරෙන්නෑ එකැනෙ වැටවල් ගානව ගහනෝ ගහනවා ඉවරයක් නෑ හැබැයි වැඩක් නෑ තවත් තන ඒ තනත් හන්ඩෝ නි කෙ න තනත් ජනාවට බලන හරිදැ ආරක්ෂිතද න. මෙතනත්ව හන්නෝ. පිස්සෙක්කනව අන්තිමට අන්තිමට පිස්සෙක්නවා එක අනුන්ව වැනි විදිහයට මර්ධනය කරන ඕනෑම අණ්ඩුවක්කෝ පුද්ගලයකෝ ඇමැති කෙනෙක්කෝ අවසානයේ පුද්ගලයා මානසික වියවුල්ලට යනවා. වියරු සෝභාවයකට පත්වෙනවා. එකන ඔහොම කරන්න බෑ. ඔහම කරන්න බෑ. රනිල් වික්‍රම සිංහ මේ රටේ මිනිසුන්ගේ ආදරනීය ජනාධිපති කෙනෙක් කුණානං උන්න එහහිට පුළුවන් වෙන්න ඕනේ මේ හවසට මිනිසු ඇවිල්ලා ගොල්ෙසගේ මෙම පිරිල්ලා සතුටු වෙන වෙලාවක අපිම ඉරිද හැන්දෑාවක එමනැත්තන් ඔය විශේෂවස්ථාවක තිස්සෙක් වන්දා ලාවක ඒ අත් ඇවිල්ලා ඒ මිනිසුත් එක්ක හිනාවෙලා ගොල්ෆස්සගේ ටිකක් වෙලා ගත කරල යන්න පුුවන් න්නෝ න එක නියම ආදරණීය ජනනායක කියන්නේ. එඩ පුලුවද එන්න බෑ ඉතින් ඒ එහෙම එන්න බැරි එක විතරක් නෙමයි මිනිස්සුන්ට පවා රැසීමට තියෙන ඉඩ එතන අහුරනෝ. දැන් කියනෙ සතුට වෙන්න පුලුවන් කියනවා බලන්න ඔබට අද කියන්න අපි පුරෝකතනයක් කරන්න අද ඔතන කරන මර වැඩත් තියනවා. ද මිනිස්සු එනෙකත් වලක් වනවතෙන්ට හා විහල් ප්‍රමාණය මොකද කරන්නේ ලිඇටෝ පොලි කාරයෝන ලැද්ජයිය යනිපම් ගලෝල එළුවෙන් තමයි යන්නඕන පාර පොලිස්කාරයෝකනන් එකන්නේ පොිස්කාරෝකරන්නේ ය අයින දිකට ගොල් සික අයින දිට වාහනනවත්තන්න තියන තැන්තිය නොනේ විශේෂ දවස සැන වැඩිය නගේ හිතපුකම ඔතන හනවත්තන දෙන්න ඇ වාන අත්න දෙන්න න මිනිසුොහ කොහහි වානවත්තන්නන්නේ. ද පිට පලාත්වල ඉද එන්න මනිසුත් ොතනවත්තන්න දුන්නත්තන් එමනිසුන්ට වාහන අවත්තන්න දැරන්නේ. වෙනකයි නවත්තනද එමස හෝමට හල යන යන්න අපි දන්න කොයහරි තනක් තව වෙනත් තැනක හරි නවත්තලි වෙනවාහනකාරයනවා මේ ටවින්ටාවස් ලඟ හරි කොහැරි නවත්තල. හැබයි ඒවගේ තැනකොත් නවත්තන්න පුළුවන් කියලා දන්නති කෙනෙක්. තව පාකක් කොහරි තියෙන තැක දන්න ගෙීම කොද කරන්න ආපූමිත නවත්තනද අපයන්න කිය යනවා. මේ පෞ්ග බෙසක්ක රෝග වුණා පෞග ඔව වෙෙක් උත්සවට ඕකෝ වුණා. ඉතිං අන්න ඒ වගේ දේවල් කරයි ශුවරකටම ඔය කිවට මිනිස්සුන්ට සසාමන සතුරුවවෙන්න එන්නන්න එන්නෙන්න නිගම් බිට්ටනේ යම් ප්‍රමාණකට විතරයි. බයයි අර බීතිකාව අ වික්කමසිහට අතර ටෙපල් ටීස්ල ඉදයන්න ඇදකොට මිනිස්සු මෙතන ඉන්නකොට වැඩක් නෑ කියලා ඔයිට වැඩිය හොඳනැද්දාලෝ ඔය රෙද්දේ තනතුර ලමයකුට දීලා ගෙදර කියාන්න චන්දයක් තේලා මිනිසුන්ගේ කැමැත්ත මින්ම සුවන. හරි දිනන්න පුළුවන්නන් දිරනවනේ දිනන්න බෑ දිනන්න නෙමෙයි දිනන්න නෙමේ ඇපේ බේරගන්නවත් බෑඉති අපි බලමු මේ විදි බීතිකා සම්බන්ධයෙන් තමන්ගේ වැටවල් ගහමින් බීතිකා ආරක්ෂා කරගන්න බීතිකාවෙන් ගැලවෙන්න වැටවල් ගහමින් වික්‍රමසිංහ කෝචරකාලක්ව ඉසරහට යිද කියලා තමන්ගේ ඔය කේවටේ ොත් එක්ක. මට දැන් මතක්කුණේ පහුගේ වෙසක්ක එකට විතරක් නෙමේ නත්තලටත් තුනාා ඕකම තිස්සෙක්ෙන්දර උනා ඕෝකම ඇති එකන්ද ඒක මරුකා අපි වැඩක් කර නොම්. ඉගැන මිනිසු එන පීක් ටයිම් එක තිෙන්නේ සාමන්‍යය හතාට නමේ දහය වගේ ඒ වෙන කම්ම මනිසුන් නවත්තන දෙන්නේ මනිසු උගහර යනවා යන්න යාට පස්ස ට පස්සෙ පොලිසි අයුගෙනවා එකන්නේ මනස වියවුලට පත් වූ රටක නායක ගැන බීතිකාවකින් පෙළෙන නායකක් ස ඒ පුද්ගලයා වටේ නනිත් බීතිකාවෙන් පෙළෙන කණ්ඩායම කරන වැඩ මේ ඇතරම පිටඉඳම් බලන්නකොට වෙන රටක අය මේවා විස්තර සහිතව දන්න වන ඇත්තරම මිනිසු මේ රටවල් ගැන පුදුම වෙනවාස අනුකම්පා කරනවා මේ රටවල් මනිසුන්ට. ඇයි මේ තරම් මිනිසුන්ට මේ විදියට අසාධාරණ විදියට වැඩ කරන්නේ කියලා.ැ මිනිස්සුන්ගේ නිදහස මේ විදියට අවුරන්්‍ය ඇයි කියලා. මෙම නීතිධාන්න පුළුවන්ද. මන්දරන්න කාටාරි අධිරණයට යන්න පුළුවන්ද කියලා ගොල්වස් පිටිය සංගීත සන්දර්ශනයකට හෝ දශපාල ැසීමකට නොදන්න කරපු තීරණයට විරුද්ධව අධිකරණයට යන්න පුළන්කි ලබි දන්නන්නේ. එඒම යන්න පුුවන්නම්. ඒ මොකක්හරි තියනවනම් ප්‍රතිපාදනයක් යන්න පුළුවන්කමක් මංකැනේ යන්න ඕනේ එක. කියලා ඒට අයියෝග කරන්න ඕනේ. මෙහම රනිල්ලික්‍රම සිංහට ඉඩන්න බෑ උන්දැගේ ඔල්ුව තියන බීතිකාව හින්ද. රටේ මිනිසුන්ගේ නිද හසකප්පාතු කරන්න. මේක බීතිකාවිදී ඇතිවෙනි ායවිත රක්න මේ ිය විත රක්නේ ෙඩ. ඒ විතරක්න අන් ඒ සිනස් කියනක ඇති වෙනවා එක තමයි එකක තින දරුණුමකමක් එකන තමන් පහසුවෙන් ඉන්න පුළුවන්කම නැති වෙනවා ඇතිවුණම අන්න කලබල වෙනවා.ඒ පහසුවෙන් ඉන්න අවශ්‍ය විදියට තමයි ඔය වැටකඩ්ලු ගහගන්නේ. ඔය පනත්ගේන්නේ ඔය නීති දාන්නේ දවසින් දවස කල්පනා කරකරවා කරන්නේ. එතකට එහෙම කලේ නැත්තම් මොකද වෙන්නේ. එයාට නොයිවසුම් දෙන තැන්ස එකක්. එක එකන දරාගන්න බැරි හැඟීමක් රෙස්ල ටේන්ස එකක් ඇතිවෙනවා. එවගේම තමයි මේ ඇස ඇසයිට කියන එක ඇති වුණම ඇන්සයි ඩිසෝඩ එකේදී වෙන්නේ ඇත්තටම මේකාර අපි කිව්විදයට බටපිට බලබල කල්පනා කර ඉට පස්සේ දඩීදාන්න පටන් ගන්නවා. ශරීරයේ එකන විවිධ මෙනස්කම් ඇති වෙනවා. ශාරීරිකව ඇතිවන වෙනස්කම් මොලේට බලපානවා. ඉට පස්සේ මිනිහ පිස්සෙක් බවට පත්වනවා. ඊට පස්සේතමයි ඔබ දැලලා ඇතිවේ චිත්‍රපටිය ේම ඔවු හිට්ලර්ගේ අවසාන මොහොතේදී. හිට්ලර් හැසරුණු විදිහ අර ඒක ගැන විහිළු මේ පොඩික් ඩොකිමෙන්න්ට්‍රී සදල ය නවා ඒ විහිළු කෑලි හරි වටනවා මොකද ඒවැත්තිේනවා ඇත්ත කතා කොච්චර වියරු ියෙක් ඕනව ඩිය වියරුත්වයට පත්වුණ හම එයා ජෝකර කෙනෙක් බවට පත්වයෙනවා. ඒක වෙලා තියෙන ඉතිහාසයම වෙලා යෙනවා. මොකද ඒක දරාගන්න බෑ ඒ වියරු ස්භාවය දරාගන්න බෑ කැනෙ මන්ගේ බලය රැකගන්න දඟලන්න දැඟලිල්ල අවසානයේ වියරු ස්වභාවයක් බවට පත් වෙලා ඒ හාස ජන තත්ත්වයක් බවට පත්යෙන. ඒ අර විජදස රාජ පක්ෂරත් කියන්නේ ඒගැන්න ඒයටත් වෙන්නේ ඕක තමයි ගමන ගියෝත් යටත් වෙන්නේ රනිල් විකර සිංහ එක මේ විසුලු සාගත තත්වයට පත්වෙන්න. එක වෙන මොකද මේක කරන්න පුුවන් දෙයක් නමයි වැටකඩුලු දාලා මෙම මාමය පනවල මේගේ නි සමාජ නිදහසු ලෝක මිනිසු ම හසුරන්න පුළුවන්ද. මිනිසුන්ට ම නිීතිධාන්න පුළුවන්ද. පනත් නමයි මොනෝගෙනාවත්. එහෙම කරන්න බෑ. එ යටපත් වෙලා එහෙම මර්ධනය වෙලා ජීවත්වෙන මිනිස්සු දැංකාලේ ඇත්තේ නෑ. බොහම සුළු පිරිසක් ඉන්නවා හැබැ ඒගොල්ලොත් මෙයි නමේ වගේ දවසක නැගිටිනෝ. අන්නේේ මොනු දවසට ප්‍රනිල්ලික්ුම සිංහලට විජීදාසරාජ පක්ෂලාට මේ අපි කියනදේ කොච්චර ඇත්තද කියලා තේරෙයි හැබැ එදාට ඔබ ප්‍රමාද වැඩි එකයි අපි කියැන්නේ. හෙට ප්‍රමාද වැඩී අද අදම ඔබගේ ඔය මෝඩ තීරණ අකුලාගන්න මොකද මේ රටේ මිනිස්සු මේක හරිවිදියට වෙනස් කරන්නේ කොමද කියලා දැන් තීරණ කළ ඉරයි.